ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු සහ කටුකැලියාව නිරෝධන මධ්‍යස්ථාන දෙකමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඉරණමඩු නිරෝධන මධ්‍යස්ථානයේමුත් මේ නිරෝධන මධ්‍යස්ථාන තුනින් අද දිනේ 286 දෙනෙකු දින 14ක නිරෝධන කටුතු නිමා වී තම නිවෙස් බලා පිටත් කරනු යනු ලැබුවා. මේ අනුව අද වෙනි විට පවත්වාගෙන යනු ලබන නිරෝධන මධ්‍යස්ථාන වලින් දින 14ක නිරෝධන කටුතු නිම වෙලා 2890 දෙනෙකු මෙසේ නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒත් එක්කම තවදුරටත් නිරෝධන මධ්‍යස්ථාන 40ක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මගින් නිරෝධන මධ්‍යස්ථාන දෙකකුත් නාවික හමුදා විසින් එක් නිරෝධන මධ්‍යස්ථානයකුත් ඇතුළුව ශ්‍රී ලංකා යුද හමුදා විසින් තවදුරටත් නිරෝධන මධ්‍යස්ථාන 37ක් පවත්වාගෙන ලබනවා. ඒත් එක්කම ඊයේ දිනේ සහ පෙරේදා දිනේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තම විශ්‍රාම වැටුප් ලබා ගැනීමට කටයුතු කරනු ලැබුවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාවෙම සහාය ලබා දුන්නා. ත්‍රිවිධ හමුදාවේ ලබා දුන් ප්‍රවාහන පහසුකම් යටතේ 350,000කට අධික සංඛ්‍යාවක් මෙසේ මේ දින දෙකක් ඇතුළත විශ්‍රාම වැටුප් ලබා ගැනීමට කටයුතු කරනු ලැබුවා. අටලුවගම සහ අකුරණ නගර දෙකම තවදුරටත් හුදෙකලා නගරයන් හැටියට තවදුරටත් පවත්වාගෙන ලබනවා. ඒත් එක්කම පුත්තලම ජෛර විද්‍යාලෙත් එවැගේම අටලුවගම හිටපු ග්‍රාමයේ හිටපු අයවලුන්ගෙන් තෝරාගත් පිරිසක් බණ්ඩාරගම සර්වෝදය නිරෝධන මධ්‍යස්ථානයේ තවදුරටත් ඔවුන් නිරෝධන කටයුතු පවත්වාගෙන යනවා. එවැගේම යාපනයේ අර්ධද්වීපයේ 22 යුත් කණ්ඩායමක් තවදුරටත් නිරෝධායන කටයුතු වල යොදලා තිබෙනවා.